ඇමරිකාවේ ඉන්නවා හිනා වෙවි. ඉන්දියාවට පැනලා ගියා ආගමැතිතුමිය එතුමිය කියනවා බෙන්ගාලි බොක්කේ වර්ග කිලෝමීටර් රටේ දූපත මගෙන් ඉල්ලුවා දෙන්න බෑ කියපු හින්දා මේ සන්තෑසිය මට සිද්ධ කළා කියලා. අපවත් ඇදගෙන යන්න හදන්නේ මාවතේ. අර විසක් කාලේට බකට් පත්තු කරනවා වගේ මේ ජනාධිපතිවරණ කාලේට ප්‍රධානයයි කියන දේශපාලන පක්ෂවලට බොහෝ දේශපාලඥයෝ හේට මෙහෙට පණිනවා. මේ තොරණ හිටපු බකට් එක ඒ තොරණ ඉහිං එල්ලෙනවා. ඒ තොරණ හිටපු බකට් එක මේ තොරණ ඉහිං එල්ලෙනවා. එක එක පැති මාරු වෙනවා. ඒ මොන පැති මොන විදියට කවුරු මාරු කළත් එදා ත්‍රස්තවාදී යුද්ධය පැවැත්වෙන වෙලාවේ සිංහල දෙමළ මුස්ලිම් සකල ජනී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු පැත්ත ජාතිකවාදයේ පැත්ත දේශමාමකත්වයේ පැත්ත රට රකින්න පැත්ත සිංහල දෙමළ මුස්ලිම් ජන සමගියේ පැත්ත ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන පැත්ත ඒ පැත්ත තමයි අපි ගත්තු පැත්ත. ඒ පැත්ත තමයි දිලිප් ජයවීරගේ පැත්ත, පරුවලකුණේ පැත්ත, සර්වජන බලයේ පැත්ත. මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපිට තිබ්බ ඔය වෙන වෙන පැති අරගෙන කීයක් හරි කුට්ටියක් කඩා යන්න. ඒ පැත්ත වල බකට් එකක් වුණා නම් ඔය අනිත් තුන්දල වගේ දැන් කී දිනක එහෙම බකට් වෙලාද? මේ පැත්තේ හිටපු ඩලස් බකට් එක ඒ පැත්තේ බකට් එකක් වෙලා, මේ පැත්තේ හිටපු දයාසිරි බකට් එක ඒ පැත්තේ බකට් එකක් වෙලා. ඔහම කියන්නේ කියොත් නම් පොලිම කපට කියන්න පුළුවන්. දෙමළ සඳ ජාතික සන්ධානයේ තෙපර බබා ඉඳලා අපි සජිත්යි කියලා අන්තිම මොහොතේ හීන් කෙනෙක් නගලා කිව්වා. අජිත් දෝවාල් ඉන්දියාවේ ඉඳලා ආවට පස්සේ තීරණේ දුන්නා මේ සර්වජන බලය කිසිදු විදේශීය බලවේගයක අතපෙවීමකට අනුව නැටවෙන දේශපාලන රූකඩයක් නෙවෙයි. එදා තමුන්වහන්සේලා යුද්ධෙ මුහුණ දීලා ඉන්න වෙලාවේ, තර්ජිත ගම්මානවල මුහුණ දීලා ඉන්න වෙලාවේ, ත්‍රස්තවාදී යුද්ධෙන් බැටකන වෙලාවේ, ඒ තර්ජනයට ගොදුරු වෙලා ජීවිත අවදානම අරගෙන තමුන්වහන්සේලා ගම්මානවල ජීවත් වෙච්ච වෙලාවේ මේ රටේ ආරක්ෂක හමුදාවන්ගේ චිත්ත ධෛර්ය වඩවලා අපි වෙනුවෙන් අපි කියන දැවැන්ත මහජන ප්‍රචාරක ව්‍යාපාරයට පණ දීපු ඒ මහා සම්නිවේදන ව්‍යාපාරයේ ප්‍රධානියා තමයි දිලි ජයවීර මැතිතුමන්. එදත් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් මේ පැත්ත හිටගත්තා, ජාතික සමගියේ පැත්ත හිටගත්තා, බෙදුම් වාදයට ත්‍රස්තවාදයට විරුද්ධ කඳවුරේ හිටගත්තා. අද අනිත් දේශපාලන කඳවුරු එකකවත් ජාතික සමගියේ කඳවුර නැහැ. අනිත් කිසිම දේශපාලන කඳවුරක ඒකීය භාවයේ කොටිය නැහැ. අනිත් කිසිම දේශපාලන කඳවුරක දේශමාමකත්වයේ කොටිය නැහැ. මෙතන තමයි ඒ කොටි එකම විදියට තියෙන තැන. අද තමුන්වහන්සේලා යුද්ධය ඉවර කරලා අවුරුදු බර ගාණක් ගෙවලා තාමත් ජීවිතේ මූණ දීලා දැය ගන්න බැරි අභියෝග සමුදායකට ගොදුරු වෙලා ඉන්න වෙලාවක් මේ රට පාලනය කරපු දැන් රට බේර ගන්න කියලා ඇවිල්ලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. උන්ද තමයි තොප්පි කළ කියන්නේ මහා කැලයක් කියලා කිව්වේ. උන්දගේ මුදල්ලමදි තමයි කිරිනොච්චි යනවායි කියලා මැදවච්චි යනවා, අලි මංකඩ යනවායි කියලා පා මංකඩ යනවා කියලා ආරක්ෂක හමුදාවට නෝන්ඩි කළේ. එතුමාගේ යහපාලන ආණ්ඩුව කාලේ අනුර දිසානායකල දිනසීගේ ආණ්ඩුවේ වැඩකාරයෝ හැටියට කෙලිකාරයෝ හැටියට ඉන්න කාලේ මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව හදපු කාලේ ඒ කාලේ තමයි වැඩිම ණයතොගේ මේ රටේ ණය බරට එකතු කළේ ඩොලර් බිලියන් 12.5. ඒ ණය ගෙවා ගන්න බැරුව තමයි ගෝඨාභය රාජපක්ෂට දාලා යන්න
දැන් බේරගන්න ඇවිල්ලා තියෙන වික්‍රමසිංහ මහත්තයා. දරුවා ප්‍රසූතකලේ වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි ගෝඨාභය. නමුත් දරුවා අර්බුදය නැමැති දරුවා ජාතකකලේ වික්‍රමසිංහ මහත්තයා. දැන් තමුන්නාන්සලට පේනවා මේ රට මේ වැටිලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් සමාජීය ප්‍රපාතයෙන් ගොඩ ගන්න කියලා ගොඩ වෙද්දු ගණනාවක් ඉදිරිපත් වෙනවා. අර ජාතික ජනමල වේගයේ උන්දලා ඉදිරිපත් වෙනවා තමුන්නාන්සලට පේනවා. මම අහගෙනයි කින්නියාව පැත්තට ඇවිල්ලා උන්දලාගේ පුදුලි හඳුන් නැති මහත්තයා කියනවා යට ඇඳුම් වනන්නේ ගේ ඇතුළේලු. යට ඇඳුම ඒ ගේ ඉස්සරහ වනන්න පුළුවන් අනාගතයක් හදාගන්න උන්දලට තැන් දෙන්න කියලා. අත්තිලව්වේ අම්ම මුත්ත කාලේ ඉඳන් අපේ ගෙවල් වල යට ඇඳුම් වනන්නේ කාටවත් පේන්නේ නැති වෙන්න තමයි. තමුන්නාන්සල අම්ම මුත්ත කාලේ ඉඳන් යට ඇඳුම් වනනවද ගේ ඉස්සරහ වෙලේ? යට ඇඳුම වනන්නේ ගේ පිටිපස්ස වෙලේ? ඒ මේ රටේ සભ્યත්වයත් එක්ක උරුම වෙච්ච එක ලක්ෂණයක්. යට ඇඳුමේ හිල තිබ්බත් නැතත් ඒක නොදන්න හඳුන ඇවිල්ලා කියනවා හිල් නැති යට ඇඳුම ගේ ඉස්සරහ වනන්න ජාතික ජනබල වේගයට ඡන්ද දෙන්නලු. මරුවට තියෙයි මේ වගේ සරුංගර කතා කියලා. අද තමුන්නාන්සලට තියෙන යට ඇඳුම ප්‍රශ්නෙද ගොවියට තියෙනවා. ගොවියගේ බී නිෂ්පාදනයේ නියම මිලක් නිපදවා ගැනීම ප්‍රශ්නය. වැඩ කරන ජනතාවට තියෙනවා තමන්ගේ වැටුපෙන් ජීවත් වෙන්න බැරි අභියෝගය පිළිබඳ ප්‍රශ්නය. ඒවට උත්තර අරගෙන තමයි සර්වජන බලයේ දිලිත් ජයවීර මැතිතුමන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උපාය මාර්ගක වැඩ පිළිවෙල අරගෙන මේ මැතිවරණයට ආවේ. අනිත් හැමෝම ප්‍රතිපත්ති ප්‍රකාශන ගේනකොට සර්වජන බලයේ විතරයි උපාය මාර්ගක වැඩ පිළිවෙල ගෙනාවේ. කරන වැඩේ කරන විදිය කරන දිනය හරියට අකුරට කියන උපාය මාර්ගක වැඩ පිළිවෙල ගෙනාවේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අනේ තුන්දලා කියන අරවා වැඩි කරනවලු මේව දෙන්නලු අරක රජයේ සේවකයාට මේක වැඩි කරන්නලු දෙඤ්ඤං කාසි ආර්ථිකෙන් තමයි මෙතෙන්ට මේ රට මේ ප්‍රපාතයට වැටුනේ. හැමදාම දෙඤ්ඤං කාසි ආර්ථිකයට වහ වැටිලා කතර ගහලා තමයි මෙතනට මේ රට මේ ආර්ථික ප්‍රපාතයට වැටුනේ. ඒ නිසා අද ඉල්ලන්නේ මේ රටේ ජනතාව උතුර වේවා නැගෙනහිර වේවා දකුණේ වේවා මුළු මහත් ජාතියම අද ඉල්ලන්නේ සිංහල දෙමළ මුස්ලිම් ඒ බොරු සරුංගල් උඩට යවන පූජානම් කතාවක ගමනක් නෙවෙයි. ඒ වෙනුවට මගේ අම්මේ තාත්තේ ඇත්ත දේශපාලන ප්‍රතිපත්ති උපාය මාර්ග මත පිහිටා ඉදිරියට යන ගමනක්. දැන් බලන්න බංග්ලාදේශයට වෙලා තියෙන නස්පත්තිය. බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යතුමියව බංග්ලාදේශ කොල්ල කුරුටු ටික පන්නන දැම්මා. බලහත්කාරයෙන් එරෙව්වා. එතුමිය ඉන්දියාවට ගිහිල්ලා කිව්වා බංගාල බොක්කේ තියෙන වර්ග කිලෝමීටර් 8ක විතර විශාල දූපත මගෙන් ඉල්ලුවා ඇමරිකාව මම දෙන්න බෑ කිව්වා. ඒ නිසා මට මේ ඉරණමට මාව ලක් කළා. ඒ හිටපු අගමැතිනිය බංග්ලාදේශයේ අන්තවාදී සංවිධාන තහනම් කළා. දැන් අන්තර්වාර පාලනයක් කියලා එකක් පිහිටුවලා ඒ අන්තර්වාර පාලනයත් එක්ක ඉන්න අන්තවාදී සංවිධාන හින්දු ජනයව ගහලා මරලා පුච්චලා දානවා. එක පිට එක මරා දානවා නීතිය වල්වැදිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද ලෑස්ති වෙනවා බංග්ලාදේශයේ ජාතික ගියයි ජාතික කොඩිය පවා වෙනස් කරන්න. හොඳට තිබිච්ච බංග්ලාදේශය අද පෙට්‍රල් ෂෙඩ් එක ඉස්සරහා තෙල් නෑ තෙල් පෝලිම පටන් අරන් ඒවැ තියෙන 180ක් ගාමන්ට් ඇඟලුම් කර්මාන්ත ශාලා අද වහලා දාලා යනවා ඒ ආයෝජකයෝ. දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය තිබිච්ච බංග්ලාදේශය අද හතරගාතෙන් වැටිලා බංග්ලාදේශයේ ජනතාවගේ අනාගතය සම්පූර්ණයෙන් බිල්ලට දීලා ඉවරයි.
ඉටපුවා අග්‍රා මාත්‍යතුමියගෙන් බෙංගාල බොක්ක තියෙන වර්ග කිලෝමීටර් රටක අරදූපත ඉල්ලු ඇමරිකාව බෑමට දෙන්න කිව්වා. අන්න හම්බෙච්ච උත්තරේ රිටන් එක. මෙතනත් බටහිර බලවේග කියලා හලනවා, ත්‍රිකුණාමල වරායට කියලා හලනවා, දූපතකට දෙහෙකට නෙවෙයි මේ රටටම කියලා හලනවා. ඒ කියලා හලන බලවේග තමන් කියලා හලන අරමුණ ඉටු කරන්න සූදානම් දේශපාලන රූකඩ බලයට ගේන කැසකවනවා. එක එක පාටවලින් ඒ රූකඩ එනවා. රෝස පාටෙන් එනවා, කොළ පාටෙන් එනවා, දම් පාටෙන් එනවා, පාට පාටෙන් එනවා. ඒ නිසා තමුන්නාන්සලා මේ කොටි ත්‍රස්තවාදයෙන් මේ රිබිම බේරගත්තා වගේ සාමය උදා කරගත්තු රට අන්න අර විදේශ රූකඩ බලවේග රූකඩ දේශපාලන කල්ලි වලට බාර දීලා මේ රට තවත් බංග්ලාදේශයක් බවට පත් කරගන්නේ නැතුව බංග්ලාදේශයට අත්වලා තියෙන ඉරණමට ඇද වැටෙන්න දෙන්නේ නැතුව මරා ගන්න නීතියක් නැති නීතිය වල් වැඩිච්ච තව මාසයක් යනකොට බංග්ලාදේශයේ මිනිසුන්ට කන්න කෑම ටික නැති වෙනවා. එතෙන්ට ඇද වැටෙනවා. කර්මාන්ත ශාලා එක පොලිමඩ වෙහිගෙන යනවා. රැකියා කරපු තරුණ තරුණියෝ රැකියා නැතුව ගෙදර එනවා. කර්මාන්ත ශාලා වලට ගිනි තිබ්බා. පාර්ලිමේන්තුවට ගිනි තිබ්බා. අගමැතිනි ගිනිල නිවාසෙට කඩාගෙන වැදිලා එතන බඩු හොරකම් කළා. අගවිනිසුරුතුමාව බලහත්කාරයෙන් ඉල්ලා අස්වීම ලියුම ගත්තා. විනිශ්චකාරයෝ ගෙදර යවුවා. පොලිසියට හමුදාවට පාලනය නැති කළා. බංග්ලාදේශයේ කොල්ල කුරුට්ට පාලනය කරන පොළු මුගුරු අතින් ගත්තු කොල්ල මුගුරුට්ට පාලනය කරන රටබවට පත් කළා. ඇමරිකාවේ ඉන්නව හිනා වෙවි. ඉන්දියාවට පැනල ගිය ආගමැතිතුමිය එතුමිය කියනවා බෙංගාලි බොක්කේ වර්ග කිලෝමීටර් රටේ දූපත මගෙන් ඉල්ලුවා දෙන්න බෑ කියපු හින්දා මේ සන්තෑසිය මට සිද්ධ කළා කියලා. අපවත් ඇදගෙන යන්න හදන්නේ මාවතේ.